that mean? කොතරම් කාර්යක්ෂමතාවයකින් මේ ව්‍යාපාරයේ ලාභ ඉපයීමේ ක්‍රියාවලියට දායක වුණාද යන්න තමයි මේ අනුපාත වලින් සාකච්ඡා කරන්නේ. එතකොට මොකද්ද ක්‍රියාකාරී අනුපාතයක් කියන්නේ? ව්‍යාපාරයක වත්කම් කොතරම් කාර්යක්ෂමතාවයකින් මේ ව්‍යාපාරයේ ලාභ ඉපීමේ ක්‍රියාවලියට දායක වුණාද යන්න මැන බලන අනුපාත අපි කියනවා ක්‍රියාකාරී අනුපාත කියලා. මෙන්න මේ වගේ ක්‍රියාකාරී අනුපාත පහක් ඔබට ඉගෙන ගන්නට තියෙනවා. ඒ එකක් තමයි තොග පිරිවැටුම් අනුපාතය. තොග පිරිවැටුම් අනුපාතය. දෙක තමයි තොග රැඳවුම් කාලය. ඊළඟක තමයි ණය ගැති පිරිවැටුම් අනුපාතය. ඊළඟක තමයි ණය ගැති එකතු කාලය. අවසානික තමයි මුළු වත්කම් පිරිවැටුම් අනුපාතය. එතකොට මේ ක්‍රියාකාරී අනුපාත මෙන්න මේ ප්‍රභේද පහ අපි අධ්‍යයනය කළ යුතු වෙනවා. ඒකේ පළවෙනි අනුපාතය තමයි තොග පිරිවැටුම් අනුපාතය. අපි බලමු තොග පිරිවැටුම් අනුපාතයේ සම්බන්ධය. මොකද්ද තොග පිරිවැටුම් අනුපාතය? තොග පිරිවැටුම් අනුපාතය යන්නේ අදහස් වන්නේ ව්‍යාපාරයක තොගය කතරම් වාර ගණනක් විකුණුම් බවට පත් වුණාද යන්න තමයි තොග පිරිවැටුම් අනුපාතයෙන් ගන්න කරන්නේ. ව්‍යාපාරයක තොගය කතරම් වාර ගණනක් විකුණුම් බවට පත් වුණාද යන්න පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට අපි තොග පිරිවැටුම් අනුපාතය ගන්න කරනවා. මෙන්න මේ තොග පිරිවැටුම් අනුපාතය අපි ගණනය කරගනු ලබන්නේ විකුණුම් පිරිවැය බෙදනවා සාමාන්‍ය තොගයෙන්. එතකොට විකුණුම් පිරිවැය ලබා ගන්න ආකාරය ඔබ දැනුවත්. අපි සාමාන්‍ය තොගය ලබා ගන්නේ ආරම්භක තොගයට එකතු කරන්න ඕනේ අවසාන තොගය මෙන්න මේක බෙදවුව දෙකින් ඔබට ලැබෙනවා සාමාන්‍ය තොගය. එසේනම් මා සිතනවා තොග පිරිවැටුම් අනුපාතය ගන්න විදිහ පිළිබඳව ඔබට අවබෝධයක් ඉඳ ඇති. කෙසේද ගන්නේ? තව එක් කතාවක් කියන්නම්. විකුණුම් පිරිවැය බෙදනවා සාමාන්‍ය තොගය. ඊළඟ අනුපාතයට අපි යොමු වෙමු. ඒ තමයි තොග රැඳවුම් කාලය. අනතුරුව තොග රැඳවුම් කාලය. මේකෙන් අදහස් වන්නේ තොගයක් ගබඩාව තුල කොපමණ කාලයක් රැඳී තිබුණාද. දැන් තොග පිරිවැටුම් අනුපාතයෙන් කතා කරේ අපි තොගයක් විකුණුම් බවට පත්තුණු වාර ගණන. ඒ වාර ගණනක් ලෙසින් පැමිණේ. මේක ලැබෙන්නේ දින ගණනක් ලෙසින්. තොගය කොතරම් කාලයක් ව්‍යාපාරයේ ගබඩාව තුල පැවතුණාද එය අපි ලබා ගන්නෙ මෙන්න මේ ආකාරයෙන්. තොග රැඳවුම් කාලය සමානයි කෙසේද ගන්නෙ? උඩින් තියෙනවා සාමාන්‍ය තොගය බෙදනවා විකුණුම් පිරිවැය. මේක වැඩි කරන්න ඕනේ 365. එතකොට ඔබ දන්නවා කෙසේද තොග රැඳවුම් කාලය ලබා ගන්නෙ. සාමාන්‍ය තොගය ගණනය කරන විදිය ඔබට මතක ඇති. විකුණුම් පිරිවැය වැඩි කරන්න 365 කියන්නේ මෙතන වසරකට ඇති දින ගණන. එතකොට මේ තොග රැඳවුම් කාලය දින කීයද කියලා ඔබට ලැබෙනවා. මොකද්ද එතකොට තොග රැඳවුම් කාලය යනු ගබඩාව තුල තොගයක් රැඳී පවතින දින ගණන.
කොපමණද යන්න මේ අනුපාතයෙන් සාකච්ඡා කරනවා. ඉන් අනතුරු අපි බලමු ණයගැති පිරිවැටුම් අනුපාතය. මේක හරිම පහසු අනුපාතයක්. ණයගැති ණයගැති පිරිවැටුම් පිරිවැටුම් අනුපාතය. මෙතෙන්දී අපි සාකච්ඡා කරන්නේ ණයගැතියකු ණයගැතියකු මෙන්න මේ ණයගැතියකු විකුණුම් බවට පත්තුණු වාර ගණන. දැන් ණයගැති පිරිවැටුම් අනුපාතය වාර ගණනක් ලෙසින් තමයි පැමිණෙන්නේ. කෙසේද ණයගැති විකුණුම් ණයගැති පිරිවැටුම් අනුපාතය අපි ලබා ගන්නෙ? මෙන්න මේ ආකාරයෙන්. ණයට විකුණුම් බෙදන්න ඕනේ සාමාන්‍ය ණයගැතියෝගේ. මේක කිසි විටකදී සීයෙන් වැඩි කරන්නේ නැහැ. ඔබට මතක ඇති ලාභදායීත්ව අනුපාත සියල්ල අපි ප්‍රතිශතයක් ලෙස ගත්තේ. නමුත් ද්‍රවශීලතා අනුපාත අපි 100න් වැඩි කරේ නැහැ. ඒ වගේම ක්‍රියාකාරී අනුපාත අපි 100න් වැඩි කරලා ප්‍රතිශතයක් ආකාරයෙන් ගන්නේ නැහැ. එසේනම් කෙසේද ණයගැති පිරිවැටුම් අනුපාතය ගන්නේ? ණයගැතියෙක් විකුණුම් බවට පත් වුණු වාර ගණන. මේක වාර ගණන. ඒක කෙසේද ගන්නේ? ණයගැති ණයට විකුණුම් බෙදනවා සාමාන්‍ය ණයගැතියන්ගේ. දැන් මෙතෙන්දී ණයට විකුණුම් ඔබ දන්නවා සාමාන්‍ය ණයගැතියෝ ගන්නේ ආරම්භක ණයගැතියෝ එකතු කරනවා අවසාන ණයගැතියෝ ඒක බෙදනවා දෙකෙන්. ඉන් අනතුරු අපි බලමු ණයගැති එකතු කාලය. ණයගැති එකතු කාලය මොකද්ද? ණයගැති එකතු කාලය මොකද්ද? ණයගැති එකතු කාලය යන්නේ අදහස් වන්නේ ණයගැති එකතු කාලයෙන් අදහස් වෙන්නේ ණයගැතියෙකු මුදල් ලබා දීමට ගතවන කාලය. ධාරක ණයගැතියෙක් විකුණුම් බවට පත්තුණු වාර ගණන. මෙතෙන්දී ණයගැතියන් මුදල් ලබා දීමට ගතවන කාලය මින් අදහස් වෙනවා. මේ කාලය කෙටි නම් ඇත්තටම ව්‍යාපාරයකට හොඳයි. මොකද ණයගැති එකතු කාලය වැඩි කියන්නේ බොල් ණය අවදානම වැඩි. කෙසේද අපි ණයගැති එකතු කාලය ගණනය කරන්නේ? මේක අපි ගණනය කරන්නේ සාමාන්‍ය ණයගැතියෝ බෙදනවා ණයට විකුණුම් වලින් ඒක වැඩි කරනවා 365. මෙතන 365 ලෙස ගත්තේ වසරකට තිදින ගණන. මේකෙදි ලැබෙන්නේ ණයගැතියෙක් මුදල් ලබා දීමට ගතවන කාලය. මෙතනදී දින ගණනක් ලෙස තමයි අපිට ණයගැති එකතු කාලය ලැබෙන්නේ. එතකොට ඔබට මතක ඇති තොග පිරිවැටුම් අනුපාතය වාර ගණනක් ලැබුණා. තොග එකතු කිරීමේ කාලය දින ගණනක් ලැබුණා. ණයගැති පිරිවැටුම් අනුපාතය වාර ගණනක් ලැබුණා. දැන් ණයගැති එකතු කාලය දින ගණනක් ලැබුණා. එතකොට අවසාන අනුපාතය ලෙස අපි සලකන්නේ මුළු වත්කම් පිරිවැටුම් අනුපාතය. පිරිවැටුම් අනුපාතය. දැන් මේක විකුණුම් වලට මුළු වත්කම් වලට කොතරම් ප්‍රමාණයක් විකුණුම් පවතිනවා? ඒ කියන්නේ විකුණුම් වත්කම් වලට සාපේක්ෂ කර දැක්වීමක් මුළු වත්කම් පිරිවැටුම් අනුපාතයෙන් දක්වනවා. මේක ගන්නේ කරන්නේ මුළු විකුණුම්. මෙතන ණයට විකුණුම් නෙවෙයි. එතකොට ණයට විකුණුම් දන මුදලට විකුණුම් මේ සියල්ල මුළු විකුණුම් බෙදනවා මුළු වත්කම් වලින්. වත්කම් ඔබට මතක ඇති ජංගම වත්කම් හා ජංගම නොවන වත්කම් දෙකම එකතු කරනවා. මේක අලුත් විෂය නිර්දේශය තුළ නැතිවත් මා ඔබට දැනුම පිණිස ලබා දුන්නේ. මේ වෙනකොට සාකච්ඡා කරා ක්‍රියාකාරී අනුපාත වර්ග පහක් පිළිබඳව. මොනවද ක්‍රියාකාරී අනුපාත? එක, තොග පිරිවැටුම් අනුපාතය. දෙක, තොග රැඳවුම් කාලය. තුන, ණයගැති පිරිවැටුම් අනුපාතය. හතර, ණයගැති එකතු කාලය. අවසාන එක, මුළු වත්කම් පිරිවැටුම් අනුපාතය. මෙන්න මේ ටික අධ්‍යයනය කළොත් ඔබට ක්‍රියාකාරී අනුපාත පිළිබඳව අවබෝධයක් ලැබෙයි. මා සිතනවා මේ අනුපාත ඔබට වැටහෙන්නට ඇති කියලා.